පාස්කුවේරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට නැවතත් පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවක් පත් කරන්නයි ආණ්ඩු පක්ෂය යෝජනා කළා. සිද්ධියට අදාළව මෑතකදී අනාවරණය වූ කරුණු ගණනාවක් මුල් කරගෙන විමර්ශනයේ සිදු කළ යුතු බවට යෝජනාව ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සනින් කළ ලිඛිත ඉල්ලීමකින්. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුකොට මහතා තේරීම් කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර උදේකාන්ත ගුණතිලක මන්ත්‍රීවරයා එය ස්ථිර කළා. මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත මේ කාරක සභාව අවධාන යොමු කළ යුතු කරුණු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යෝජනාවේ සඳහන් කර තිබෙනවා. Channel 4 වැඩසටහනෙන් ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධාංශ නිලධාරීන් සහ ඇතැම් දේශපාලකයන් පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බවට නැගුණු චෝදනාව. හිටපු නීතිපති දප්පුලද ලිවෙරා මහතා විශ්‍රාමගත් දිනේ මෙම ප්‍රහාරය පසුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවත් මහමුලකරු නෞෆ මෞලවී බවට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවටත් කළ ප්‍රකාශය. සැප්තැම්බර් 8 වනදා ශානක්‍යන් රාසමාණික මන්ත්‍රීවරයා හඬපටයක් සමග පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් Channel 4 වැඩසටහනෙන් චෝදනා කළ පරිදි නිලධාරීන් හා දේශපාලකයන් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වුවේද යන්න සොයාබැලීම සහ පොලිසිය මෙතෙක් කරන ලද විමර්ශන කටයුතුද අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම මේ විශේෂ කාරක සභාවට පැවරෙනවා. යෝජනාවේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුව කල්තමන ලැබහෝ වාරාවසාන කළද රැස්වීම පවත්වාගෙන යාමට බලය තිබිය යුතු බවත් ඕනෑම තැනැත්තෙකු කැඳවීමට ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දීමට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමේ බලයද කාරක සභාවට ලැබිය යුතු බවයි. යෝජිත විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාවට සහය දීම සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළා. පළමුවෙන්ම අපිට මෙය පිළිගන්නට නම් මේකේ සභාපතිත්වයේ නම් කිරීම අපිට වාර දෙන්න. දෙවෙනි කාරණාව 911 අපිට කියන්නේ විපක්ෂයට අපිට බාර දෙන්න. සමග ජන බලවේද සමග ජන සංධානයට. ඒ වගේම 911 කොමිෂන් එකේ ඔබතුමා දන්නවා සම සමව ඩෙමොක්‍රටික් පක්ෂයනුත් රිපබ්ලිකන් පක්ෂයනුත් සම සමව පස් වෙනා ගානේ පත් වුණා. ඒ විදිහට සංයුතිය ඇතිකරන්න මේ ඔය යෝජනා කරන කමිටුවේ එසේ නොවන්නේ නම් අපිට මේකට සහභාගී වන්නට හැකියාවක් නැහැ. මේට සහභාගී වෙනවද නැද්ද කියන එක අපි තීන්දුව කරන්නේ National Catholic Committee for Justice to Easter Sunday Attack Victims ඒ අතිගරු කාඩිනල් හිම්පාණන් ප්‍රමුඛ බිෂප්තුමන්ලා පියතුමන්ලාගේ ඒ තීන්දුව මතයි අපි අපේ තීන්දුව ගන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ මොකද මේ මම ඒ කාඩිනල් උන්නාන්සේ දරපු පතේ එහෙම නෙවෙයි විපක්ෂ නායකතුමා දරපු පතේ මම දරනවා. ඒ මොකද මේ පාර්ලිමේන්තුවේ මීට කලින් පාස්කු ප්‍රහාරය පිළිබඳව තේරීම් කාරක සභාවක් පච්චිරුවා. ඒ තේරීම් කාරක සභාව සම්පූර්ණයෙන්ම ඒකට පච්චිරුවේ මගේ වෛරකාරයෝ තමයි පච්චිරුවේ. කතානායකතුමා පච් කරන්න මේකේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු සුදුසු අය කවුද කියලා මේක පච් කරන්න එක එක පක්ෂවලට දෙන්න එපා. ඒකේ සමාජිකෙක් වශයෙන් මම දිගටම වැඩ කරා. දැන් මම දන්නේ නැහැ කොහොමද එතුමාගේ වෛරක්කාරයෙක් උනේ කොහොමද කියලා. මම නම් කවදාකවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෛරක්කාරයෙක් උනේ නැහැ. මොකද අපි දෙන්න තමයි එකට එළියට බැස්සේ. දෙක එම තේරීම් කාරක සභාවේ අපි ගත්ත සියලුම තීන්දුව වාර්තාවේ නිගමන තියුනේ ඒ කැඳවපු CID එකේ නිලධාරීන් ඇතුළු අනෙකුත් ආරක්ෂක නිලධාරීන්ගේ දුන්න කට උත්තර අනුව විතරයි. මුලින්පත් කරපු තේරීම් කාරක සභාවෙන් පස්සේ ඇතිවෙච්ච ඩිවලොප්මන්ට් ගැන කතා වුණා. ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න අවස්ථාවක් තමයි මේ තේරීම් කාරක සභාවෙන් තියෙන්නේ. මේක බාධාවක් වෙන්නවත් හෝ මේක පරීක්ෂණයට ගහන්නවත් අපිට කිසිම උමනාවක් නැහැ. ඒ නිසා ඔබතුමාලා ඉන්න ස්ථාවරයේ ඉඳගෙනම තමයි අපිත් මේක කතා කරන්නේ. දැන් මේ රටේ ආර්ථිකයට සිදු වුණු හානිය පිළිබඳව කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකේ සභාපති ප්‍රමුඛ සංයුතිය මේ රට බංකොලොත් කරන්න අත උස්සපු කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගෙන් අහනවා කොහොමද රට බංකොලොත් උනේ කියලා. ඒගොල්ලම තමයි අත උස්සලා මේ විපක්ෂයට බාර දෙන්න මේකේ සභාපතිකම සහ සංයුතිය සමසමව ක්‍රියාත්මක කරන්න කියලා මම යෝජනා කරනවා. හරි කල්පනා.